අධිවේගී සිය පන්නල ගිහාම ගෙවෙන සම්පූර්ණ විස්තර මෙන්න. අධිවේගී මාර්ගයේ දඩමුදල ඉහළ නැංවීමට ආණ්ඩුව පියවරගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබ්බසිංහ මහසා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 100ක් වන අතර එම වේග සීමාව 20කින් වැඩි වුවහොත් 100 124 රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා දඩමුදලක් නියම කර ඇති බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම වේග සීමාව 20 30 අතර නම් 120 130 අතර රුපියල් 5000 සිට 10000 දක්වා දඩමුදලක් නියම කර ඇති අතර වේග සීමාව 30 අතර නම් 150 130 රුපියල් 10000 සිට රුපියල් 15000 දක්වා දඩමුදලක් නියම කර තිබෙනවා. එසේම වේග සීමාව 150ක් ඉක්ම වූ අවස්ථාවන්හි 150 ඉක්ම වූ අවස්ථාවන්හි දඩමුදල රුපියල් 25000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු එළිය හේතුවෙන් රියදුරන්ට සිදුවන අපහසුතා මෙන්ම සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගයේ මැද කොටසේ දීප්තිමත් ප්‍රතිරෝධ පූරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. එහිදී නියම ව්‍යාපෘතියක් ලෙස ප්‍රථම වරට ගැලනිගම හා දොඩන්ගොඩ අතර කිලෝමීටර 24ක් හා කිලෝමීටර 26ක් අතර කොටසේ මෙම පූර්ව මීටර 1 මීටර 1.2 අතර දුරකින් ඉදිකර ඇත. එහි නඩත්තු හා මෙහෙම අධ්‍යක්ෂක සමන උපනායක මහතා පැවසීය. ෆයිබර්ග්ලාස් වලින් නිමවෙන ලද බටපූරු තද කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇතැයිද ඒ මහතා කී. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මාතර දක්වා කිලෝමීටර 126ක් තුළ මෙම පූර්ව ඉදිකිරීමට නියමිතය.